කියවන්න. මේ ඉන්නේ තයා. තද එක්කුණට කමක් නැහැ. සල්ලි හැංගුවේ කොහෙද කියන්න. මොන සල්ලිද? තයා කියන්නේ හිට් කියවන්නියක්. ෆෙඩරල් රජය ඇයව සේවයට අරගෙන තියෙන්නේ අපරාධකරුවන්ගෙන් විශේෂ ප්‍රශ්න කිරීම සිදු කරන්න. අනෙක් නිලධාරීන්ට දැනගන්න බැරි දේවල් දැනගන්න. ඔව් ඒක හරි. තයාට හිට් කියවන්න පුළුවන්. වෛද්‍යවරුන් සහ විද්‍යාඥයින් පවා පුදුමුණු විශේෂ හැකියාවක්. සල්ලි තියෙනයාගේ ආච්චිගේ ගෙදර. එහෙට ගිහින් බලන්න කාමරේ ලී පෙට්ටියක් ඇති. මොඩව ඔයා කොහමද එහෙම කළේ? ඒක මාත් නිතරම මගෙන් අහගන්න ප්‍රශ්නයක්. කියුව විදිහටම නිලධාරීන්ට ගෙදර තිබුණු සල්ලි හම්බ වුණා. මට නම් හිතා ගන්නවත් බෑ. විද්‍යාඥයින් ඇය ගැන පර්යේෂණ සහ විශ්ලේෂණ ගණනාවක් සිදු කළා. ඒකෙන් පස්සේ යාලා තීරණය කළා අසාමාන්‍ය ජාන විකෘති වීමකින් ඇයගේ DNA අනුක්‍රමය වෙනස් වීමකට ලක් වෙලා කියලා. ඒ නිසායි ඇයට හිට් කියවීම හැකියාව ලැබිලා තියෙන්නේ. ඒත් ඒක උපකල්පනයක් විතරයි. ඒ ගැන හැමෝම වාද කළා. ඉතින් කොහොමද අද දවස ඔයාට? රෝයි ඒක කරන්න එපා. මොකද්ද? ඔයා මට විවාහ යෝජනාවක් කරන්න යන්නේ. ඒත් අපේ යාළුකම වටිනවා. ඒක නැති කරන්න හදන්න එපා. ඕ දෙයියනේ. ඔයාට හිත කියවන්න පුළුවන් ඒක අසාධාරණයි. මන් දන්නවා. අන්න ඒ නිසායි සමාජය යහපත් වෙනක් කරන්නේ මම්මගේ ජීවිතේ කැප කරලා තියෙන්නේ. 9:21 මූලස්ථානයට වාර්තා කරන්න. කේතේ 77 මොනවා? මම දැන් එනවා. සමා වෙන රෝයි. මට යන්න වෙනවා. මොකද වෙලා තියෙන්නේ ලදාරිතුමනි? ගිය මාසේ ඉඳන් අපිට අලුත් අපරාධකරුවෙක් හම්බ වෙලා තියෙනවා. අනිත් අයට වඩා වෙනස්, බුද්ධිමත්. ඒ වගේම එයා හරිම කපටි. අනිත් අයට වඩා කඩිසරයි. අපිට තාමත් බැරි වුණා එයාව අල්ලගන්න. මොනවද එයා කරලා තියෙන්නේ? එයා මොනවද කරලා නැත්තේ කියලා ඔයා මගෙන් අහන්න ඕන. පළවෙනි එක එයා රාජ්‍ය මහ බැංකුවේ සේප්පු සේරම ටික හිස් කළා. එයා කොච්චර කපටි විදිහට ඒක කරාද කියලා නම් හොරකම ගැන බැංකුව දැනගත්තේ එදා දවසේ එයාලා සේප්පුවට තවත් සල්ලි තැම්පත් කරන්න ගිය වෙලාවේ. දැන් ඔයාලට හිතා ගන්න පුළුවන් නේ එයාගෙන එයා කොච්චර කපටිද දක්ෂද කියලා. ඊළඟට සුප්‍රසිද්ධ මයිකල් ලොරන්ස්ගේ චිත්‍රය හොරගම් කළා. ඒකත් සිය දෙනෙක් සහභාගී වෙලා හිටපු වෙලාවක. එයා කොහොමද ඒක කළේ? කවුරුත් තාම දන්නේ නැහැ. ඒ වගේම තවත් දේවල් තියෙනවා. මෙන්න බලන්න. හා. අපි යාට කියන්නේ කටුස්සා කියලා. සාදේ හිටපු පුංචි ළමයෙක් දැකලා තියෙනවා මිනිස්සෙක් බැල්කනියෙන් පල්ලෙහාට පැනලා දුවනවා. අපි ඒ පුංචි ළමයා උදව් වෙනුයි මේක ඇන්දේ. හොඳට බලන්න. අපූර්වයිනේ. නෑ. අපූර්වම දේ තමයි එයා එයාගේ ඊළඟ හොරකම ගැන හෝඩුවාවක් මෙතන තියලා ගිය එක. මොකක්? ඔව්. අපි නියෝජිතයෝ ඒ හොඩුවාව ගැන හොයාගත්තා. අපේ නියෝජිතයෝ දැනටමත් රජිනගේ ඔටුන්න ගන්න යන ගමනුයි ඉන්නේ. මොනවා? අපි එතන ඉන්න ඕනි නැද්ද? අපේ නිලධාරියෝ හොඳට විමසිලිමත්ව ඉන්නේ. අපි මේ පාරේ ආව අල්ල ගන්නවා. අපි ආව අල්ල ගත්තම ඔයා තමයි එයාගෙන් හැම විස්තරයක්ම ගන්න ඕනේ. හරි තේරුණා. බලමු මේ හාදයා කොච්චර බුද්ධිමත්ද කියලා. චාලි මේ ඇල්ෆා හැමදේම හොඳින් සිදු වෙනවා ඕව. චාලි මේ බ්‍රාවෝ මෙහෙත් හැමදේම හොඳින් සිදු වෙනවා ඕව. චාලි මේ ඩෙල්ටා මෙහෙත් හැමදේම සිදු වෙනවා ඕව. හැමෝම අහගන්න මේ චාලි ලේස බාධක දැන් ක්‍රියාත්මක කරනවා. දැන් බලමු එයා කොහොමද මේක හොරකම් කරන්නේ කියලා. මොනවා? ඇල්ෆා, බ්‍රාවෝ, ඩෙල්ටා මොනවද අතර සිද්ධ වෙන්නේ මට කියන්න. ආරක්ෂක නිලධාරීන් ලේස කිරණ කාමරයට දුවගෙන ගියා. එයාලා දැක්කා ඔටුන්න අතුරුදන් වෙලා තියෙනවා. අන්න 17යි 10 හදිසියක් අපිට ගුණින් උපකාර වුණ වෙනවා. ඒත් එයාලා පරක්කුයි. ඒ වෙද්දි කටුස්සක් ගොඩාක් දුර ගිහින් තිබුණා. මේක නම් වෙන්නම බෑ. මේක නා හරි දක්ෂයි. බලන්න නිලධාරීතුමා අපි ඇයි ඩිජිටල් සෙල් බැස්ස කස්කලා පොට බලන්න. හරි එන්නම්. මොනවද දැනගන්න ලැබුණේ? මේ සැකකරුගේ නම ෆ්‍රැන්ක් පාම, පිරිමියෙක්, වයස 23යි, ලිපිනය සවුත් වෙස්ට් වැලි රෙදිසෝදන දැනක වැඩ කරන්නේ. එයා වික්මනින් මාත් අතනඟුට ගන්න. මෙහෙට අරන් එන්න. ඔයා හරිම කරුණාවන්ත කෙනෙක් ෆ්‍රැන්ක්. ස්තුතියි බෙටි මෙනවිය. උපරිමයේ කරනවා. මේ ළමයි විඳෙව්ව හොඳටම ඇති. අපේ වගකීම තමයි එයාලට ආයේ මේ වගේ දේවල් නොවෙන්න ඉඩ තියෙන එක. මෙන්න ගන්න මේක. මේ තරම් ලොකු පරිත්‍යාගයක්. එයාලට දැන් හොඳ අධ්‍යාපනයක් ලැබෙන්න ඕන. මං ඊළඟ මාසෙත් එන්නම්. අපිට පේන විදියට තමුන්ගේ අත උඩින් තියාගන්නවා. මොකද්ද මෙතන වෙන්නේ? මෙතන කතා කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ.
කතා කරන්න දෙයක් තියෙනව නම් උසාවියට ගිහින් කතා කරමු. එනවා යන්න. ෆ්‍රැන්ක් වත්තඩංගුවට අරන් මූලස්ථානයට අරගෙන ආවා. මේ එයාද? ඔව්. ඔයාම බලන්න එයා ඉන්න හැටි. හරිම සංසුන් පොඩ්ඩක්වත් බය නැහැ. එයා මොකුත් කිව්වද? නැහැ. ඔයා මෙයාත් එක්ක ගිහින් කතා කරන්නකෝ. හරි මට තේරුණා. කොහොමද ෆ්‍රැන්ක් පාම මහත්තයා? කොහොමද? මම එයාලට කිව්වා මම ඒකට කමක් නැහැ. මේකට ලොකු වෙලාවක් යන්නේ නැහැ. රජනගේ ඔටුන්න කොහෙද තියෙන්නේ? මම දන්නේ නැහැ ඒක කොහෙද කියලා. හරිද? තයා පුදුම වුණා. ජීවිතේ පළවෙනි වතාවට ඇයට කියවන්න බැරි හිතක් තියෙන කෙනෙක්ව හම්බුණා. මේක වෙන්න බෑ. මොකද්ද? මොකුත් නැහැ. වෙලාව වෙන් කළාට ඔයාට ස්තුතියි. තයා බාටන් ලදහරිතුමාට කිව්වා ඔහුගේ හිත කියවන්න ඇයට බැරි වුණු බව. ඒත් ඔයාට හැමදාම පුළුවන් වුණානේ. ඔව් මන් දන්නවා. ඔයා මේ මොහොතේ චිකන් සෑන්ඩ්විච් එකක් ගැන හිතන්නේ එහෙමනේ? ආ ඒත් ඒ කෙනා ගැන මට දැනගන්න බැරි වුණා. අපි යාගේ ගෙදර සෝදිසි කළා. කිසිම දෙයක් හම්බුනේ නැහැ. එක බැංකු ගිණුමක් තිබුණා. ඒකෙත් සල්ලි ටිකයි තිබුණේ. එයාට විරුද්ධව කිසිම සාක්ෂියක් නැහැ. සමහර විට සාදේදී කටුස්සව දැක්ක ළමයා විස්තර කරන්නෙත් වැරදියට. වෙන්න පුළුවන්. ඒත් අපිට තවත් එයාව මෙහෙ තියාගෙන ඉන්න බෑ. අපි ළඟ කිසිම සාක්ෂියකුත් නැහැ. ඒත් ඔයා එයා ගැන හොඳට ඇහැගහගෙන ඉන්න ඕනේ. විශ්වාස කරන්න. මටත් ඊට වඩා දෙයක් නැහැ. ඒ නිසා ෆ්‍රැන්ක්ව නිදහස් කළා. තයා සූක්ෂම විදිහට ඔහුව ලුහු බැඳා. ආ? එයා කොහෙටද ගියේ? එයා ඔයා එයා පස්සේ නේද ඉන්නේ? එහෙමනම් තමයි. ඒත් පැය භාගයකට කලින් එයා මගේ අරුණ. පුදුම වෙන්න දෙයක් නැහැ. ජාතික කෞතුකාගාරයේ රෝස දියමන්තියක් එයා හොරගම් කරලා. මොනවා? ෆ්‍රැන්ක්ව ආයෙමත් ගෙන්නුවා. මේ වතාවේ ඔවුන් තුන්වෙනි අතරේ ප්‍රශ්න කිරීමකට ඔහුව යොමු කළා. තයා ආයෙත් උත්සාහ කළත් වැඩක් උන්නේ නැහැ. ඉතින් එයාලට සිද්ධ වුණා ඔහුට යන්න දෙන්න. කටුස්ස සම්බන්ධ ප්‍රවෘත්තිවලට ලොකු අවධානයක් යොමු වුණා. පත්තරවලත් වාර්තා කළා. ඒ විතරක් නෙවෙයි ප්‍රාන්ත පොලිස් කීර්තිනාමයටද ලොකු අවමානයක් සිදු වුණා. ජනතාව ඔවුන්ට විහිළු කළා. අපරාධකරුවා ඔවුන්ට වඩා බුද්ධිමත් කියලා. ෆ්‍රැන්ක් කොහේ ගියා? තයාගේ පස්සෙන්ම තයත් ගියා. ඒත් ෆ්‍රැන්ක් හිටියටම අතුරුදන්. සමහර දවස්වලට ඔහු පොදු වෙසිකිළියකට ගිහින් පැය ගාණක් යනකම් එළියට එන්නේ නැහැ. ඒ අතරතුර හොරකමකුත් වාර්තා වෙනවා. පුදුම වුණු තයා තමන්ගේ ඔළුව කසන්න ගත්තා. ඒත් තයා අත්හැරියේ නැහැ. දවසක් එයා ෆ්‍රැන්ක්ව ලුහු බඳිද්දී එයා දැක්කා ඔහු පරණ ගෙදරකට යනවා. පැයකට පස්සේ ෆ්‍රැන්ක් එහෙන් ගියාම තයා ඇතුළට ගියා. සමා වෙන්න. දැන් අර මෙහෙට ආපු මිනිස්සයා එයාගේ දෙමෝපිය ඉන්නේ මෙහෙද? එයාද? ඇයි ඒගේ ෆ්‍රැන්ක් පාම මහත්තයනේ. ඒ කාන්තාව තයාට කිව්වා ෆ්‍රැන්ක් හැම මාසෙම අනාථ නිවාසෙට මුදල් පරිත්‍යාග කරන බව. තයා පුදුම වුණා. රෙදි සෝදන තැනක වැඩ කරන මිනිස්සෙක් කොහොමද එච්චර මුදලක් පරිත්‍යාග කළේ? මන් දන්නවා. එයා තමයි කටුස්සා. තමන්ට මේ දේ කියාගත්ත තයා ආයෙත් ඔහුව ලුහු බැන්දා. මෙහෙම දවස් ගත වෙද්දී තයාට තේරුණා ෆ්‍රැන්ක් දුප්පත් අසරණයිට උදව් කරන බව. රජයෙන් උදව් කරනවටත් වඩා. එයා තීරණය කළා මේ ප්‍රශ්නේ පතුලටම හොයන්න. හයි. නිලධාරීතුමිය. මේ පාර මම මොනවද කරලා තියෙන්නේ? රංගපෑම නවත්තන්න. මන් දන්නවා ඔයයි කටුස්ස කියලා. ඇයි මට ඔයාගේ හිත කියවන්න බැරි? මම දන්නේ නැහැ ඔයා මොනවද කතා කරන්න කියලා. ආ ඇත්තද? එහෙනම් ඔයා අර පරිත්‍යාග කරන සල්ලි ගැන පැහැදිලි කරන්නකො. මට සමා වෙන්න. මට ඒක නවත් කියන්න බෑ. ඔයාට වෙන විකල්පයක් නෑ ෆ්‍රැන්ක්. අපි ළඟ සාක්ෂි තියෙන ඔයාගේ පරිත්‍යාග ගැන. ඇත්තටම ඔයා සෑහෙන කාලයකට ඇතුළට යයි. ඇත්ත කියන්න. එහෙම වුණොත් ඔයාගේ දඬුවම ලිහිල් කරන එක ගැන මම බලන්නම්. දඬුවම මොනවටද? මම කිසිම වැරද්දක් කරලා නෑ. මම නෙවෙයි ඔය කියන කටුස්සා. එහෙනම් සල්ලි ගැන පැහැදිලි කරන්න මට. හොඳයි. මම වැඩ කරන ලොන්ඩරි අයිතිකාර කෙනා විද්‍යාඥයෙක්. එයා මට සල්ලි ගෙවනවා මගේ මනස ගැන පර්යේෂණය කරන්න. අහන්න ෆ්‍රැන්ක්, මුලින්ම මේක ටිකක් විතර රීදෙයි. ඒත් ඊට පස්සේ ඔයා ලොකු නින්දකට වැටෙයි. ඊට පස්සේ මම මගේ පර්යේෂණය කරනවා. ඒක ඉවර වුණාම ඔයා ආය අවදි වෙනවා. පටන් ගමුද? හරි. මොකද? මං පුංචි කාලෙම මගේ දෙමාපියෝ නැති වුණා. ලොකු දුෂ්කර ජීවිතයක් මං ගෙව්වේ. අන්න ඒ නිසායි මං තීරණය කළේ දුප්පත් අසරණයට උදව් කරන්න. කැංගරු වෛද්‍යතුමා මට පර්යේෂණ කරනවට සල්ලි දෙනවා. මං එයාට එයාගේ පර්යේෂණ කරන්න ඉඩ දෙනවා. මං කිසිම හොරකමක් කළේ නැහැ. තයා පුදුම වුණා.
දැන් යා ප්‍රේලිකාවේ හැම කොටසක්ම එකට එකතු කරන්න පටන් ගත්තා. ස්තුතියි ෆ්‍රැන්ක්. අවංකුණාට අපි පස්සේ හම්බ වෙමු. තෙයා මූලස්ථානයට ගිහින් බාටන් නිලධාරීතුමාට කිව්වා මෙතන ලොකු දෙයක් සිද්ධ වෙනවා. අපි යාගේ පස්සේ ලොන්ඩ්‍රියට යමු. ඊට පස්සේ යාළ හෙට ගියා. ෆ්‍රැන්ක් ලොන්ඩ්‍රියකට ගිහින් රහස් දොරකින් කැන්ගරු වෛද්‍යවරයා ඔහු එනකම් බලන් හිටියා. ඔයා ගොඩක් පරක්කුයි. සමා වෙන්න මට වැඩ ටිකක් තිබුණා. ඒකට කමක් නැහැ. වාඩි වෙන්නකෝ. ෆ්‍රැන්ක් ඉඳගත්තා. වෛද්‍යවරයා ඔහුගේ ඔළුවට හිස් ආවරණය දාන්න යනකොටම දොර කඩාගෙන වුන් ආවා. පොලිසියෙන් අද්දක උස්සනවා. අපිට පේන විදිහට අද්දක තියා ගන්නවා. මොනවා? තමුන් මෙතන මිනිස්සු ගැන පරීක්ෂණ කරනවා. එහෙම නේද? දන්නව ඇතිනේ ඒක නීති විරෝධී කියලා. ඒකෙන් කිසිම හානියක් වෙන්නේ නැහනේ. තේයා තෑ ඔහු ළඟට ගිහින් ඔහුගේ හිත කියවන්න ගත්තා. ඇය පුදුමයට පත් වුණා. ඇයි මොකද? මේ දුෂ්ට මිනිස්සයා ෆ්‍රැන්ක්ව මේ උපකරණයෙන් මෝහනය කරනවා. ඒකේ තියෙන ඉලෙක්ට්‍රෝඩ වලින් ස්නායු පේශි සංඥා හසු කරගෙන ඒවා මුලා කරනවා. එතකොට Taman කැමති ඕනි තියක් ෆ්‍රැන්ක් ලව කරව ගන්න පුළුවන්. ඒ වගේම එයා ෆ්‍රැන්ක්ගේ සංවේදන කෘතිමව වැඩි දියුණු කරනවා. ඒකෙන් ඔහුගේ හැකියාවන් වැඩි දියුණු වෙනවා. ඊට පස්සේ ඔහු දෙන උපදෙස් ෆ්‍රැන්ක් අනුගමනය කරනවා. හැම දෙයකින්ම පස්සේ හොරකම ඉවරුනහම ඔහු ඇවිල්ලා ආයෙමත් ඉඳ ගන්නවා. වෛද්‍යවරයා අදාළ භාණ්ඩය එයාගෙන් අරගෙන අන්නර රහස් අල්මාරිය ඇතුලෙන් තියනවා. ඊට පස්සේ එයා ෆ්‍රැන්ක්ව මෝහණයෙන් ඉවත් කරනවා. ඒත් එයා මෝහණේ වෙලා ඉන්න අතරතුර කාලි සිද්ධ වුණු හැම සිදුවීමක්ම මකල දානවා. මොනවා? ඔව්, ඔයාට දැනෙන්නේ ඔයා මෙතනම හිටියා කියලා. ඒත් ඇත්තටම එයා ඔයාව එයාගේ හොරකම් වල ඉත්තෙක් කරගත්තා. මේක නම් හිතා ගන්නවත් බෑ. ඒකයි හොරකම් ගැන ඔයාගේ හිත කියවන්න බැරි උනේ. මොකද ඒ ගැන කිසි මතකයක් නැහැ. මේක වෙන්න බෑ. කොහොමද ඔයා? අපි මේ හැමදේම ඔයාට හිරේදී පැහැදිලි කරලා දෙන්න. දැන් යන්කෝ අපිත් එක්ක. ඉතින් දුෂ්ට කැංගරු වෛද්‍යවරයාව අත්අඩංගුවට ගත්තා. එයාගේ විද්‍යාගාරයත් විනාශ කළා. ෆ්‍රැන්ක් අහිංසක බව ඔප්පුණා. ප්‍රාන්තයෙන් ඔහුට රස්සාවක් ලැබුණා. පොලිස් නිලධාරියෙක් විදිහට වැඩ කරන්න. ඔහු අසරණයින්ට පිහිට වෙන්න කැමති නිසා. නීතිකරකෝ සමාජයට උදව් කරන්න ඕනි තරම් ක්‍රම තියෙනවා. දැන් ඔයාට ඒක පෙන්වන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඔයාට ස්තුතියි. ඉතින් පළවෙනි වතාවට තයාට පුළුවන් වුණා එයාගේ හිත කියවන්න. එයා මට කැමති. මොකද්ද? මොකුත් නැහැ. ඔයා කැමතිද කෝපි එකක් බොන්න යන්න? ෆ්‍රැන්ක් සහ තයා ගොඩක් හොඳ යාළුවෝ වුණා. අන්තිමේදී එයාලා එකිනෙකාට ආදරය කළා. කටුස සහ හිත් කියවන්නේ විදිහට එයාලා එකතු වෙලා අපරාධවලට විරුද්ධව සටන් කළා. සමාජය යහපත් තැනක් බවට පත් කරන්න හැම දවසකම වගේ.